ti makiana wanang. අද 2024 අප්‍රේල් මාසයේ 12 වෙනිදා. ඉතින් හුඟක් අය මේ වෙලාවේ ගෙවල් වලට ගිහිල්ලා කොළඹ ඉඳන් කොළඹනේ අපේ හබ් එක. කොළඹ ඉඳන් හතර දිබ්බාගේ තමන්ගේ නිවෙස් බලා ගිහිල්ලා කොළඹ ක්‍රමයෙන් හිස් වේගෙන යනවා. ඉතින් මේ අලුත් අවුරුද්ද කියන එක මීට වැඩිය හොඳට කියන්නේ සංවිධානාත්මකව මිනිසුන්ට සමරන්න ඕනේ විදිය සම්බන්ධයෙන් ගොඩක් ඒ කියන්නේ අවශ්‍යයි මාර්ගෝපදේශ. අපි බලමු අලුත් ආණ්ඩුවක මහජන ආණ්ඩුවක ප්‍රගතිශීලී ආණ්ඩුවක අපිට ඒ වගේ දේවල් යම්කිසි විදියකට ජනතාවට හඳුන්වලා දෙන්න ලැබෙයිද කියලා. මොකද මේක මේ පවතින සිස්ටම් එකමයි. අනේ ඉතින් මරිගෙන දුවගෙන ගිහිල්ලා එතන පොඩ්ඩක් වාඩි වෙන්නත් ඉස්සෙල්ලා ආපහු දවස ගෙවිලා ආපහු දුවගෙන ඇවිල්ලා ආපහු එහෙම නෙමෙයි. අපි බලමු මීට වැඩිය හොඳ විදි තියෙනවා මේවා කරන්න. ඉතින් ඒකෙදි මේ පවතින ආණ්ඩුවේ යම්කිසි අමාත්‍යංශයක් මම හිතන්නේ මොකද සමාජ සම්බන්ධ කාරණා ගැන උනන්දු වෙන ආයතනයක් ඔන්න අර අපි බදාද පත්තරේ කියවනකොට අන්තිම පිටුව වැඩසටහන කරනකොට ඒකේ මට හම්බුණා අරුණ පත්තරේ ඒ නිවුස් එක. ඒ කියන්නේ ඒගොල්ලෝ කියලා තියෙනවා මේ පාර අවුරුදෝත්සවවලදී කරුණා කළා මේ කණා මුට්ටිය බිඳීම අන්ධයාට කිරි කැවීම වගේ දේවල් ඒ නාමකරණ අයින් කරන්න කියලා. අපි කිව්වා ඒක ඊටාම හොඳ එකක් කියලා. ඊටාම හොඳ වැඩක්. අපි මේවා කතා කරගෙන ඉන්නේ දැන් අවුරුදු 15කටත් වැඩිය කාලයකට ඉස්සෙල්ලා අපි සංග්‍රහ කරන කාලේ ඉඳලා. ඒ කියන්නේ මම ඕනතරම් ලියලා තියෙනවා මේ වපරහැයින් බලනවා කියන කතාව කියන්නත් එපා ලියන්නත් එපා නිර්මාණවල ලියන්නත් එපා කියලා. ඒගොල්ලෝ මන් දිහා බැලුවේ වපරහැයි. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ එහෙම කියනකොට ඒ විදිය ක්වින්ටඩයිස් තියෙන කෙනෙකුට හිතරි දෙන්නේ නැද්ද? දැන් ලෝකේ එක තැනකට සේන්දු වෙමින් ඉන්නවා. ඒ කියන්නේ පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් කියන එක ලෝකේ අංක 1ට අරගෙන ඩිස්ක්‍රිමිනේෂන් කියන එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න. අපිට නොදැනී කියවෙන දේවලුත් අයින් කරන්න. දෙමළා වුණත් සුදනකුනම් පුටුව දෙනු කියලා මහාචාර්යවරයෙක්ගේ අතින් ලියවෙන්නේ වරදක් හිතේ තියෙන හින්දා නෙමෙයි. යම්කිසි විදියක නරක පුරුද්දක් අපේ අවිඥානගතව තියෙන හින්දා. ඉතින් ඒකම හොඳ උදාහරණයක්. ඒ වගේම තමයි අපිට පාරම්පරිකව එන මේ ක්‍රීඩාවල තියෙන නම් විවිධ අවස්ථාවල තියෙන දේවල් නාට්‍යවල චිත්‍රපටිවල ඒ වගේ ඒවා අපි වෙනස් කරන්න ඕනි තමයි. එතට කණා මුට්ටිය බිඳීමට ඒගොල්ලෝ වාසනා මුට්ටිය බිඳීම කියලා එකක් නම් කරලා තියෙනවා. දැන් ඒවැ තියෙන පොඩි පොඩි අඩුපාඩු. ඒවා විසුළු සහගතයි. දැන් එහෙම නෙමෙයි. ඒවා හදිස්සියට එහෙම නම් කරන්නේ නැතුව ඒවා ටිකක් කල්පනා කරලා බලලා ඒවට සුදුසු දීර්ඝකාලීනව පවතින මිනිසුන්ට කියා ගන්න පුළුවන් කියන්නේ කිව්වහම විසුළු සහගත නොවන දේවල් කරන්න ඕනි. මං හිතන්නේ ඒවා තමයි ඒගලන්ගේ වගකීම. ඉතින් ඒගලන්ට ඒවට ඒව කරන්න බැයි නම් ඒගොල්ලෝ සමාජයෙන් ඒව ගන්න ඕනේ. පොඩි නිවේදනයක් දෙන්න නම් අපිට මේකට සුදුසු නමක් යෝජනා කරන්න කියලා. ඕන් තරම් නම් මේ. එතකොට මම නිකන් හිතුවා ඔය වාසනා මුට්ටි අරව මේව කතන්දර නැතුව ඒ කියන්නේ දැස බැඳ අවුරුදු මුට්ටිය බිඳීම වගේ එකක්. අවුරුදු මුට්ටිය බිඳීම කියන එක නරක නම් ඒක අර ඒකට දානවා නේද මොන හරි පාටක් නිල් පාට හරි රතු පාට හරි කොළ පාට හරි. එතකොට නිල් පාට මුට්ටිය බිඳීම දැස බැඳ රයිට්. ඉතින් නිල් පාට මුට්ටිය නම් දැන් බිඳිලා ඉවරයි. කොළ පාට මුට්ටියත් බිඳීගෙන යනවා. රතු පාට මුට්ටිය ඉල්ලංකයිද කියලා පොඩි සැකයකුත් තියෙනවා. එහෙම තත්ත්වයක ඉඳගෙන තමයි අපි මේකස්සේ ඒවත් පොඩ්ඩක් කියාගන්න එපා. එතකොට මේ ඒ වගේ නම් කරන්න පුළුවන්. අන්ධයාට අන්ධයා කියනකොට අන්ධ කියන පදේ නරක එකක් නෙමෙයි. අන්ධ මිනිස්සෙක්
කියන එක නරක එකක් නෙමේ. අන්ද කියල කියන දෑසන පේන්න කියල. තකට අන්දයා කිව්වාම අන්න එතනතයි ලෙඩේ. නඩු කාරයා කිව්වාගේ. එතට පාන් කාරයා අන්දයා අර යායක එනකොට එතන තියෙන පොඩි ඩෙරෝග්‍රෙට්‍රි එකන්නේ පෙජරටව ස්වභාවයක් තියෙනවා. එක නොසලකා හරින ලද ස්වභාවයක් තියෙනවා. එතකට ඉති ඒකට අපි යොදාගන්න ඕනේ අන්ද මිතුරාට නැත්තම් අන්ද මිතුරියට එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්තම් දැස නොපෙනෙන දැස නොපෙනෙන හිතවතාට හිතවතියට කිරි කැවීම අමාරුයි තමයි. අමාරුවෙන් හරි මේවා ජය ගන්න ඕනේ. මොකද අනිත් මිනිහට අපෙන් අපි නොදැනීම, ඒ කියන්නේ අපිට ඕනේ නෑ යාට අපහාසයක් උපහාසයක් කරන්න, ඒ වුණාට අපි නොදැනීම වෙනකොට හරි නෑ නේද ඒක? එහෙම වෙන්න පුළුවන්. ඒක තමයි අපි අයින් කරන්න ඕනේ. ඒව තමයි අයින් කරන්න. එතකොට ඔය Facebook එකේ ඉන්නවා නිකන් අර 2.50 කාඩ් එකක් දාගෙන පණ්ඩිත කතා දොඩොඩො කාලේ ගෙවන සෙට් එකක් ඉන්නවනේ. දැන් ඒකෙන් ඒගොල්ලෝ කියලා දෙන මේ දැන් මාර වැඩේ කොරා සහ අන්දයා නාට්‍ය දැන් තහනම් කරන්න වෙයි. කොරා සහ අන්දයා කියන එක ඩෙරෝගේටරි තමයි. ඒක ඒ කාලේ තිබ්බට ඒක ඒ නාමකරණය දැන් ගැලපෙන්නේ නැහැ තමයි. ඒ නාට්‍යම ගැලපෙන්නේ නැහැ. කොන්සෙප්ට් එකම ගැලපෙන්නේ නැහැ දැන්. ඒ නාට්‍ය වගේ එකක් පෙන්නලා වැඩකුත් නැහැ දැන්. ජෝර්ජි මල් තරාවේ ඉඳන් නැමත්. ඒ වුණාට ඒවා වැඩකට නැති ඒවා. දැන් දියුණු ලෝකේ හොයාගෙන තියෙනවා අන්ධ මිනිස්සෙකුට එයාට උපකාරී වෙන්න පුළුවන් සැරෑටිය මොනතරම් දියුණු විදියට ඒකේ සංඥා සහිතව ඒක එයාට හොයලා දීලා තියෙන. දැන් ඔබ දන්නවා අන්ධ ළමයි ක්‍රිකට් ගහනවානේ. එතකොට ඒගලංගේ ඒගලන්ට සුදුසු විදිය පන්දුවක් නිර්මාණය කළා. ඒගලන්ට සුදුසු විදිය සියලු දේවල් නිර්මාණය කරලා. නිකන් හිතන්න. ඒක කොච්චර ලොකු ජයග්‍රහණයක්ද කියලා. ඒගොල්ලෝ ඉගෙන ගන්නවා බ්‍රේල් ක්‍රමයට. එතන ආචාර්ය උපාධි කරනවා ඒගොල්ලෝ. විවිධ විදියේ උගතුන් බවට පත් වෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. එහෙම තියෙද්දි අපි මේ මොකද්ද මේ අපි කරන්නේ? කනාමුට්ටිය බිඳීම. අපි අහනවා මැණික් ගලේ පය හැපුණට කනාය හිඳලා ගනිද? කනා කියන එක මං හිතන ඉදිරි කනා කියන එක අපේ වචනෙකුත් නෙමෙයි. ඔය දෙමළ භාෂාවෙන් කන්නු තිරයාද කියලා කියන්නේ ඇස් පේන්නේ නැහැ කියන එකනේ. ඒක මං හිතන්නේ අපිට දෙමළ භාෂාවෙන් ආපු එකක්. කන වැල අල්ලනවා. එතන තව කියලා දුණා මේ ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කියන එකත් අපිට දැන් කියන්න බෑ කියලා. කණයා කියන්නේ මාළුවෙක්. එතන මන් දන්නේ මේ මාළුවට කණයා කියලා කියන්නේ හේතුව මොකද්ද කියලා ස්පේඩ් නැද්ද? එහෙම නැත්නම් මොකර වෙන හේතුවද කියලා. කොහොම වෙතත් ඒ වගේ දේවල් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් ඒ කියන්නේ අවධාරණය කරන්නේ නැහැ ඒ ඇස් නොපෙනීමක් ගැන කතා කරනවා කියලා. අපි නිකන් මෙහෙමයි. අපිට ඕනි මේව තියාගෙන යන්න වගේ එකක් තියෙනවා. මේව නැති වුණොත් නිකන් අපිට හරි පාළුයි වගේ. අපි හරි ආසයි නිකන් මොන හරි අඩුපාඩුවක් තියෙන මිනිස්සෙකුට ඒ අඩුපාඩුව මූලික කරගෙන එයාට පොඩි ෂොට් එකක් දෙන්න. හරි ආසයි. ඒ ආසාව පෙරදරි කරගෙන තමයි මේක තියාගන්න හදන දිගටම. ඉතින් මං කියන්නේ තරුණයොත් ඉන්නවනම් මේ මට්ටමේ දැන් හැමෝම සතුට වෙන්න ඕනේ මේක ගැන. ඒගොල්ලෝ එක කරපු විදිහේ තියෙන අඩුපාඩු ඒව වෙනම අපිට විවේචනය කරලා ඒව හදාගන්න පුළුවන්. හැබැයි මේක වෙනස් වෙන්න ඕනේ. පිස්සන් කොටුවට මනසාබාධිතයන්ගේ කියලා හරි එහෙම නමක් වැටෙන එක හොඳයි. එතකොට මොනවාද සිරකරුවන්ගේ කියනවට වැඩිය විශෝධනාගාරය කියන එක හොඳයි. පුනරුත්ථාපනාගාරය කියන එක හොඳයි. එහෙම තමයි ලෝකේ වෙනස් වුනේ. එහෙම තමයි ලෝකේ ජයගත්තේ. මිනිසුන්ගේ හැඟීම් වැඩ කරන්නේ පාවිච්චි කරන වචනත් එක්ක. ඒ වචන තමයි අපේ හැඟීම් නිර්මාණය කළා අපේ ක්‍රියාවට මූලික වෙන්නේ. එතකොට අපි ඒ වචන ගැන ප්‍රවේසම් වෙන්න ඕනේ. අපි මේක ඕන තරම් කියලා තියෙනවා. අපි ඒකයි සතුට වෙන්නේ මේ ආණ්ඩුවේ කවුරු හරි ඇමති කෙනෙක් හරි කවුරු හරි නිලධාරීෙක් හරි ප්‍රධාන වෙලා මේ කාර්යය කෙරුවට. මේකට අපි උපරිම සහය පළ කරනවා. සහස්තුතිවන්ත වෙනවා ඒ වැඩේට. ඉතින් ඒක තේරෙන්නේ අර ප්‍රදීප්පා ධර්මදාසගේ මේ සින්දුවේ කියනවා වගේ මේ
ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම වනේ නැතුව උන් දුක දන්නේ කොහොම? වනේ වනේ කියලා කියන්නේ මේ තුවාලය තියෙන කෙනා තමයි ඒකේ දුක දන්නේ. එතකොට එහෙම ඇස් නොපෙනෙන, කන් ඇහෙන්නේ නැති, මොන මොනවා හරි ආබාධ තියෙන, අතපය වාරු නැති අය තමයි දන්නේ ඒ අයට කොච්චර රිදෙනවද කියලා. එහෙම කියනකොට, කොරා කියනකොට, අන්ධයා කියනකොට, ඇහෙන්නේ නැති අයට නම් ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. මේ ඒත් ඒගලන්ට දකින්න පුළුවන්, ඒවා ලියලා තියෙනවා. ඒකයි ගොළු මඩ මහන්දිය නරකයි, ඒවා වෙනස් කරන්න ඕනේ. මං හිතන්නේ වෙනස් කළාද කොයිද ඒ නම එතන. එතකොට අන්ධ විද්‍යාලය, අන්ධ කියලා එකක් නෑ ඇත්තටම. අන්ධ ඒ කියන්නේ ඇස් නොපෙනෙන අයට අපට වැඩිය හොඳට පේනවා, අපට වැඩිය හොඳට දකින්න පුළුවන් එයාට. ඒ කියන්නේ ඒගලන්ට මේ ඩිස්ක්‍රිමිනේෂන් එක නෑ. අරක සුදුයි, මේක කළුයි, මේක උසයි, මේක මිටි, එහෙම නැති හින්දා ඒගොල්ලන්ට හරි ලස්සනට හිතන්න පුළුවන්. අවශ්‍ය ඒගොල්ලන්ට සහය ලබා දෙන්න ඕනි ලෝකේ තියෙන දේවල් හඳුනා ගන්න වෙන ක්‍රමවලට. ඒක දැන් කෙරිලා තියෙනවා ලෝකේ සාල දුරකට. ඉතින් ඒවා නිර්මාණය කරපු අයට අපේ ස්තුතිය පිරිනමන්නත් ඕනේ. ඒ වගේම තමයි අපි මේ ගෝත්‍රික තැනින්, ගෝත්‍රික කිව්වම තරහ වෙන්න එපා, හොඳ ගෝත්‍රයක් ඉන්නවා. හැබැයි මේ නරක ගෝත්‍රික තැනින් අපි එළියට එන්න ඕනේ. ඒකට Facebook එකෙත් තරුණ අයත් එක එක ඒවා කියනවනේ. ඒ කියන්නේ අර මොනවාට හරි මොනවා හරි කියන එක වෙනුවෙන් කියනවනේ මොනවා හරි. ඒ වගේ ගොබ්බසේනලාට අපිට කියන්න තියෙන්නේ, ඒ කියන්නේ වාග් විද්‍යාව කියන විෂයේ මූලිකම දේ තමයි භාෂාව මිනිසා නිර්මාණය කරනවා කියන එක. ඔබගේ භාෂාව කෙසේද, ඔබ පාවිච්චි කරන වචන කෙසේද, එනයින් තමයි ඔබ නිර්මාණය වෙන්නේ. ඒක තමයි හැමතිස්සෙම ආගම්වල කියනවනේ. ඉතින් මිනිසු නොකරුවට කියනවා, ආගම්වල තියෙන ගහගන්න එක නේ මිනිසු කරන්නේ. හැබැයි කියනවනේ හොඳ වචන කතා කරන්න, ප්‍රිය වචන කතා කරන්න කියලා. ඒ කියන්නේ මොකද? එතකොට ඒ පුද්ගලයාත් ඒ විදිහටම නිර්මාණය වෙනවා. ඉතින් මේ අවුරුදු දවස්වල කියන්නේ අපිත් මේ ඔය ගැටීම නවත්තලා අපි හිතුවා දැන් ඉතින් අපි සතුරා පරාජය කළා ඉවරයි. එහින්ද ගැටුම් නෙමෙයි අපිට ඕනේ, දැන් ඕනේ අපිට මේක නිර්මාණය කරන්න. හැමෝම එකසු කරගෙන ගොඩ නැගීම කරන්න. එහින්ද තමයි අපි මේ වගේ දේවල් කතා කරන්නේ. ඉදිරියටත් ගොඩක් මේ වගේ දේවල් කතා කරනවා. ගොඩ නැගීම වෙනුවෙන් කරන විවේචන කරනවා. නමුත් පුද්ගල විවේචන සහ මිනිසුන්ගේ හිතරි දෙවන දේවල් අපි එවෙන් අයින් වෙන්න ඕනේ. හේතුව ගොඩනගන්න යනකොට ඒවා බාධා වෙනවා. ඉතින් කොරා සහ අන්ධයා කියන කන්සෙප්ට් එකම වැරදි. දැන් කවුරුත් කාවවත් කරේ තියාගෙන යන්න ඕනේ නැහැ. ඇස් නොපෙනෙන මිනිසෙකුට එයාට අදාළ උපකරණ දැන් නිර්මාණය කරලා තියෙනවා. එයාට ඒවා පාවිච්චි කරලා ඇස් පෙනෙන මිනිසෙක් වගේම තමන්ගේ වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ දෙපාය වාරු නැති පුද්ගලයෙකුට එයාට ගමන් කරන්න දැන් බැටරියෙන් වැඩ කරන අර රෝද පුටු වගේ, බයිසිකල් වගේ දේවල් තියෙනවා. ඒවයින් තමන්ට කැමති තැනකට යන්න පුළුවන්. ඒගොල්ලන්ට අවසර තියෙනවා ඕනෑම තැනකට යන්න. ඔබ සිංගප්පූරු වගේ රටකට ගියොත් දකිනවා ඔවුන් උයන් වතුවල, සුපර් මාකට් වල හැම තැනම ඔවුන්ගේ ඒ බයිසිකලයෙන් ගමන් කරනවා. මොකද ඒගොල්ලන්ට ඇවිදින්න බෑ. ඉතින් ඒ වගේ දේවල් තමයි අපි කරන්න ඕනේ. නැතුව අපි හැමදාමත් මේ කොරා, අන්ධයා, ගොළුවා, බීරා මේවා කිය කිය තාම පහත් මට්ටමේ රටක්, ජාතියක් බවට පත් වෙන්නේ නැතුව. එහෙමනම් හැමෝටම හොඳ සුබ නිමිති සහිත සාර්ථක හෙට දවසක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි විදියට අනිවාර්යයෙන්ම වෙනස් කරමු. කුටිම්ම කියනවනම්